ජනප්‍රියත්වයේ සිට අතුරුදහන් වුණ ලංකාවේ නිළියන් ගැන අපි ඔබත් එක්ක මීට පෙර වීඩියෝ කිහිපයකින් කතා කළා. ඒකට ලැබුණ ප්‍රතිචාරත් එක්ක අපි හිතුවා ශේෂ්ත්‍රයෙන් අතුරුදහන් වෙලා ගිය බොලිවුඩ් නිළියන් කිහිප දෙනෙක් ගැන කතා කරන්න. බලන්න මේ අයව ඔයාලට තාම මතකද කියලා. මන්තා කුල්කර්ණි මේ තමයි 90 දශකයේ තිරගත වූ බාසි සහ සබ්සේ බඩා කිලාඩි වගේ ජනප්‍රිය චිත්‍රපටවල දැකපු හුරු බුහුටි අලුත් මූණ. 90 දශකයේ මන්තා බොහොම නිර්භීත නිළියක් වුණා. ශරීරයේ නිරාවරණය වෙන කෙටි ඇඳුම් අඳිමින් තොල් සිප ගන්නා දර්ශනවලට සහ සංගරා කවරවලට උඩුකය නිරුවතින් පෙනී සිටමින් ඇය ආන්දෝලනයට ලක් වුණා. කොහොම වුණත් 2000න් පස්සේ මේ නිළිය එකවරම අතුරුදහන් වෙනවා. කටකතාවලට අනුව මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන විකි ගෝස්වාමි නම් පුද්ගලයෙක් එක්ක හාද වුණු මන්තා කෙන්‍යාවේ සිරගතව සිටින බවත් පසුව ඇය කෙන්‍යාවේ වෙනත් ව්‍යාපාර කිහිපයක් හසුරවෙමින් ඉන්න බවකුත් තව පැත්තකින් වාර්තා වෙනවා. මම්තා දැන් තමන්ගේ නමත් වෙනස් කරගෙන ඉන්න බවකුයි ඒ ආරංචිවල සඳහන් වෙන්නේ. ඒ නිසා ඇයව හොයාගන්න එක ලේසි වෙන එකක් නැහැ. අනු ආග්වාල් මෑත කාලයේ තිරගත වුණ ආශිකී 2 චිත්‍රපටයේ තරම්ම උන්මාදයක් 1990 තිරගත කරපු ආශිකී මුල් චිත්‍රපටයටත් ලැබුණා. ඒකේ ප්‍රධාන චරිතේ රඟපාපු රාහුල් රෝයි සහ අනු ආග්වාල් එක රයින් ජනප්‍රිය තරුණා. ඉන් පස්සේ කින් අංකල් චිත්‍රපටයෙනුත් අනුගේ මතක හිටින විනෝදබර රංගනයක් දකින්න ලැබුණා. හැබැයි ඉහළ ජනප්‍රියත්වයක හිටපු අනු එක පාරටම අතුරුදහන් වුණා. මේට හේතුව වුණේ ඇය ජීවිතේ උනත් අහිමි වී යාමට ඉඩ තිබුණු දරුණු රිය අනතුරකට පෑමයි. මේ අනතුරෙන් පස්සේ මාසයක විතර කාලයක් කෝමා තත්ත්වයෙන් පසුවීමටත් ඇයට සිදු වී තිබෙනවා. ඇගේ සුන්දර රූ සපුවටත් මේ අනතුරෙන් දැඩිසේ හානි වී තිබෙනවා. මේ සිදුවීම නිසා බොලිවුඩෙන් ඈත් වුණත් ඇය හිතින් නම් වැටුනේ නැහැ. මේ වෙද්‍යාය යෝගා ව්‍යායාම් වලට යොමු වෙලා ඉන්නවා. ග්‍රේසි සිං ලගාන් සහ මුන්නාබායි MBBS හරහා තමයි ග්‍රේසි සිං අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත්තේ. ඇයට තිබ්බේ ගැමි පැත්තට බර පෙනුමක් කිව්වොත් අපි නිවැරදි වෙයි. බොලිවුඩයේ දිග ගමනක් යයි කියලා හිතුවත් පස්සේ කාලෙදි අපිට ග්‍රේසි සිංව නිතර දකින්න ලැබුණේ නැහැ. දකින්න ලැබුණත් ඇය හිටිය ආරාධිත රංගනවලට වගේ බොහොම කෙටි චරිතවලට තමයි. ග්‍රේසි සිං ක්‍රමක්‍රමයෙන් ටෙලි නාට්‍ය ශාස්ත්‍රයටත් පංජාබ් බෙංගාල වගේ එතරම් ජනප්‍රිය නොමැති සිනමා පටවලටත් එක්ුණා. ඒ නිසයි බොලිවුඩයේ ඇතුලේ ඇගේ ජනප්‍රියතාවයේ කෙමෙන් කෙමෙන් ගිලිහුණේ. මීනාක්ෂි ශේෂාද්‍රි 80-90 දශකවලදී නිතර බොලිවුඩයේ දකින්න ලැබුණු මොහුණක් තමයි මීනාක්ෂි ශේෂාද්‍රි කියන්නේ. ඇය අමිතා බච්චන්ගේ ඉඳලා ගෝවින්ද දක්වා විවිධ නළුවන් රසක් එක්ක පෙම්වතිය චරිතය රඟපෑවා. ඒ වගේම දමිළ, තෙලිඟු ආදී වෙනස් සිනමා කර්මාන්තවලටත් සම්බන්ධ වුණා. හැබැයි 90 ගණන්වල මැදින් පස්සේ වැඩිහිටි චරිතයක් හරහාවත් මීනාක්ෂිව දැකගන්න ලැබුණේ නැහැ. ඊට හේතු වෙන්නේ ඇය විවාහ වෙලා ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට යාමයි. 1995 අවුරුද්දේදී ඇය හරීෂ් මයිසූර් නැමැති බැංකු කරුවෙක් එක්ක විවාහ වෙනවා. ඊට පස්සේ තමයි ඇය සිනමාවට සමුදීලා ඇමරිකාවට සංක්‍රමණය වෙන්නේ. සාම්ප්‍රදායික ඉන්දීය නර්තන ක්‍රම රසක් අදාරලා තියෙන මීනාක්ෂි මේ වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ නැටුම් පාසලක් පවත්වාගෙන යනවා. මහිමා චෞද්‍රි බොහොම සුන්දර වගේම ගාම්භීර පෙනුමක් තිබ්බ මහිමා චෞද්‍රි හින්දි සිනමාවට පිවිසෙන්නේ 1997 වර්ෂයේදී අතිශය ජනප්‍රිය වෙච්ච ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතයේ රඟපාපු පාරදේශී චිත්‍රපටය හරහායි. ඒ චරිතය සඳහා වසරේ නවක නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයත් ඇය හිමි කරගත්තා. ඊට පස්සේ ධර්කන්, කුරුක්ෂේත්‍ර වගේ ජනප්‍රිය චිත්‍රපටවලිනුත් ඇයව දකින්න ලැබුණා. නිතර බොලිවුඩයේ පෙනෙන්න හිටි චරිතයක් වුණත් ඇය ක්‍රමක්‍රමයෙන් බොලිවුඩ් නිර්මාණවලින් වගේම ප්‍රේක්ෂක මතක කේනුත් ඇත් වෙලා ගියා. මේ වෙද්‍යාය විවාහ වෙලා දරුවන් 3 දෙනෙකුත් ඉන්නවා. ස්නේහා උල්හාල් මේ නම නම් ඔයාලට එච්චර හුරු නැති වුණත් මේ රූපේ නම් අමතක වෙන්න බෑ. සල්මන් ඛාන් සහ ඓශ්වර්යා රාය අතර සම්බන්ධය බිඳීගේ අලුත සල්මන් රඟපානවා ලකී කියලා චිත්‍රපටයක. මේකේ පෙම්වතිය චරිතයට හිටියේ ස්නේහා උල්හාල් නැමැති නවක නිළිය. ඇගේ පෙනුම ඐශ්වර්යා රායට බොහොම සමාන වුණ නිසා ඇය එක රයින් බොලිවුඩේ පුවත්මවන චරිතයක් වුණා. නමුත් ඉන් පස්සේ ඇය රඟපාපු බොලිවුඩ් චිත්‍රපට සාර්ථක එකක් වුණේ නැහැ. ඊට පස්සේ ඇය තෙලුගු සිනමාවට තමන්ගේ දායකත්වය සැපුවා. අතරින් පතර ඇය රඟපාපු තෙලුගු චිත්‍රපට කිහිපයක්ම අතිසාර්ථකත්වයකුත් ලැබුවා. නිහඬියාවකින් පස්සේ මේ වෙද්‍යාය නැවතත් සිනමා රංගනයට පිවිසෙන බලාපොරොත්තු වෙන ඉන්න බවක් තමයි දැනගන්න ලැබෙන්නේ.
නම්රිතා ශිරෝද්කාර් මෝස්තර නිරූපණ ශිල්පිනියක් හැටියට තමන්ගේ වෘත්තීයමය ජීවිතය ආරම්භ වූ නම්රිතා 1993 වසරේදී මිස් ඉන්දියා හැටියටත් කිරුළ පළඳිනවා. 90 දශකයේ අගභාගයේ තිරගත කළ ජබ් ප්‍යාර් කිසිසේ හෝතා හේ චිත්‍රපටය හරහා තමයි අය බොලිවුඩයට පිවිසෙන්නේ. ඊට පස්සේ වාස්තව, පුකාර්, හේරා පේරි වගේ ජනප්‍රිය වුණු චිත්‍රපට හරහා ඇයව අපට දැක ගන්නට ලැබෙනවා. කොහොම නමුත් ඇය වැඩි කාලයක් ක්ෂේත්‍රයේ වැඳෙන්නේ නැහැ. සුප්‍රකට තෙලිඟු සිනමා නළු මහේෂ් බාබු සමග 2005 අවුරුද්දේදී ඇය විවාහ වෙලා ක්ෂේත්‍රයට සමුදෙනවා. භූමිකා චවුලා සල්මන් ඛාන් සමගින් තේරේ නාම චිත්‍රපටය හරහා බොලිවුඩයට පිවිසි භූමිකා වසර කිහිපයකින් පසුව තෙලිඟු සිනමාපට සඳහා දායකත්වය ලබා දී දකුණු ඉන්දියා සිනමාවට ගමන් කළාය. දිල්නේ ජිසේ අපනා කහා වැනි බොලිවුඩ් සිනමාපට හැරුණු විට ඇය තෙලිඟු සිනමාවට ඇලුණු බවක් දක්නට ලැබුණත් මේ වන විට ඇය නැවත සිනමාවට පැමිණෙන බවක් අපට පෙනෙන්නේ නැහැ. අයේෂා ටාකියා. අයේෂා ටාකියා කියන්නේ ගොඩක් ළමයින්ගේ ළමා කාලය සුන්දර කරපු නිළියක්. ඒ තරම්ම ඇය දායක වුණු සංගීත වීඩියෝ ජනප්‍රියයි. 2004 තිරගත වුණ ටර්සාන් දි වොන්ඩර් කා වැනි චිත්‍රපටවලින් බොලිවුඩයට පිවිසිය දේශපාලකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන ෆර්හාන් අස්මි සමග විවාහ විය. 2012 වසරේ සූර් ශ්‍රේෂ්ඨ සංගීත රියලිටි වැඩසටහනේ සත්කාරකත්වයේ දැරූ ඇය ඩෝර් සහ වෝන්ටඩ් වැනි අමතක නොවන චිත්‍රපට කිහිපයකින් දුටුවෙමි. නමුත් පුදුමයට කරුණ නම් මෙම කාලයේ වැඩි කාලයක් ප්‍රබුදුනේ නැත. නේහා බජ්පායි. නේහා කියන්නේ රිතික් රෝෂන් සමග දායක වුණ ෆිසා චිත්‍රපටයේ ගීතෙන් අතිශය ලෙස ජනප්‍රිය වුණ නිළියයි. ඇය ප්‍රථම වරට බොබි ඩියෝල් සමග කරීබ් චිත්‍රපටයේ රඟපා ඉන්පසු සිනමාවෙන් අතුරුදහන් විය. 2006 නළු මනෝජ් බජ්පායි සමග විවාහ වූ නේහා හෝගි ප්‍යාර් කී ජීත් සහ ෆිසාහි කෙටි චරිත කිහිපයකට පසු නේහා ඉක්මනින් දකුණු ඉන්දියා සිනමාව වෙත ගියේය. අංජලා සවේරි. මෙම බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති ඉන්දියානු නිළිය 1997 දී බේතාබි සහ මිස්ටර් ඇන්ඩ් මිසස් කිලාඩි වැනි චිත්‍රපටවල කුඩා චරිත සමගින් බොලිවුඩ් වේදිකාවට පෙනී සිටියාය. තෙලිඟු චිත්‍රපටවල තරමක් ක්‍රියාකාරී අංජලා දැන් වසර කිහිපයක සිට බොලිවුඩ් වෙත පැමිණියේ නැත. ප්‍යාර් කියා තෝ ධර්ණා කියා හේ ඇගේ රංගනය විශේෂයෙන් සිහිපත් කළ යුතුය. පසු කාලීනව ඇය තෙලිඟු සහ දෙමළ සිනමාවලට යොමු විය.